සුබ දවසක් ඔයා මගේ යාළුව හැමෝටම TechView YouTube channel එකට ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලන්න යන්නේ තමන්ගේ email account එකේ තමන්ගේ Gmail account එකේ password එක අමතකුණාම ඒ password එක recover කරගන්නේ කොහොමද කියලා. තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් පහලින් තියෙන subscribe button එක click කරලා subscribe කරන්න. ඔයාලට මම video එකක් දාපු ගමන් ඒ video එක බැලීමට අවශ්‍ය නම් අයිනෙන් තියෙන bell icon එකක් click කරන්න. හරි අපි අද කරන්න යන වැඩේ ගැන බලමු දැන් ඉස්සලාම ඔයාලා පාවිච්චි කරන බ්‍රවුසර් එකෙන් Google යන්න ඕනේ මම Google Chrome එක use කරන්නේ දැන් ඊට පස්සේ ගියාට පස්සේ ඔයාලට මේ වගේ පේනවා දකුණු පැත්තේ උඩ කෙළවරේ sign in කියලා option එකක් අපි ඒ sign in කියන එක click කරන්න ඕනේ ඊට පස්සේ page එකට load වෙනවා ඊගාව එකට ඊට පස්සේ අහනවා ඔයාගේ email එක මොකක්ද කියලා ඔයාලට ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න ඕනි නම් මේ පහලින් තියෙනවා ලැන්ග්වේජ් වෙනස් කරගන්න. ඔයා කැමති ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න පුළුවන් සිංහලත් තියෙනවා. මම ඉංග්‍රීසි වලින් යූස් කරන්නම්. ඔව් ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ ඊමේල් එක ටයිප් කරන්න ඕනි ඉස්සල්ලාම. දැන් මම මගේ ඊමේල් එක ගන්නවා. හරි. ඊමේල් එක සිලෙක්ට් කරලා ඉවර වෙලා ඔයාලා කෙලින්ම මෙතන next කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඔයාලා account එකක් create කරලා නැත්නම් create account ගිහින් කරන්න පුළුවන්. ඒක මගේ කලින් video එකේ තියෙනවා email එක create කරගන්නේ කොහොමද කියලා. ඔයාලට ඒ video එක බලලා දැනගන්න පුළුවන් email එකක් හදාගන්න විදිය. අවශ්‍ය කෙනෙක්ට ඒක බලා ගන්න පුළුවන්. දැන් මම කරන්න යන්නේ අද email එකේ password recover කරගන්න විදියනේ. මම දැන් ඒක කරලා පෙන්නන්නම් ඔය කට්ටියට. ඉතින්කලා කෙලින්ම next button එක ක්ලික් කරනවා. ඊට පස්සේ අහනවා ඔයාලගේ password එක මොකක්ද කියලා. දැන් අපි හිතමු දැන් ඔයාලට password එක මතක නැහැ. ඊට පස්සේ මම බොරුවට password එකක් ගහනවා දැන්. කලින් next කරනවා. password එක වැරදි කියනවා. එතකොට මට password එක නැතුව log වෙන්න බෑ නේ email එකට. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට මෙතන forget කියලා තියෙන්නේ. forget password කියලා තියෙන්නේ. ඒ forget password කියන එක click කරනවා. ඊට පස්සේ ආය අහනවා ඔයාට password එක ආය type කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට password එක මතක නැහැ නේ. ඒ නිසා try another way try another way කියලා තියෙන්නේ ඒක ක්ලික් කරනවා එතකොට ඔයාලගේ අහනවා account එක is this you are trying to recover your account ඊට පස්සේ ඔයාලා password එක දන්නේ නැහැ නේ ඒ නිසා yes කියලා ක්ලික් කරනවා ඊට පස්සේ මේ විදිහට option ගොඩක් එනවා දැන් මම මේක phone එකේ connect කරලා තියෙන නිසා මට පාස්වර්ඩ් එක ඔටෝම ටයිප් කරලා ගන්න පුළුවන්. දැන් හිතමු ඔයාලගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක නැති එකක් කියලා. ඒ කියන්නේ ඔයාලා Play Store එක යූස් කරන්න ගහපු නැති එකක් කියලා හිතමු. ඒකෙදි මේ විදිහට එන්නේ නැහැ. ඔයාලා මේ 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 ඊමේල් එකම ඔයාලගේ ෆෝන් එකේ තියෙන නිසා තමයි ඔයාලට කෙලින්ම පාස්වර්ඩ් එක ක්‍රියේට් කරන්න දෙන්නේ. දැන් අපි ඒක ස්කිප් කරලා ස්කිප් කරනවා මම. දැන් මම ඒක ඔටෝම දැක්කද මගේ එක කනෙක්ට් වෙලා. අපි ඉස්සෙල්ල බැලුවේ එකේ ඔයාලා Google වල කනෙක්ට් වෙලා හිටිය නිසා ඒ කියන්නේ ඔයාලගේ Google account එක phone එකේ settings වල තියෙද්දි ඔයාලා ඒක ඔටෝම recover වීමක් සිදු වුණා. ඒක ඔයාලා දැක්කා. දැන් අපි හිතමු මේකට වෙනම account එකක් දාන්න යන්න කියලා. දැන් හරි මම ආයෙ මෙතන sign in කියන එක click කරනවා. ඊට පස්සේ අහනවා ඔයාගේ email එක මොකද්ද කියලා කලින් වගේම. දැන් ඔයාලගේ ඊමේල් එක මේකනේ. ඔයාලගේ ඊමේල් එක එතන ටයිප් කරන්න ඕනි. දැන් මගේ ඊමේල් එක මම මෙතන තියෙන නිසා මම මෙහෙමම next කරලා කරනවා. ඊට පස්සේ password එක අහනවා. දැන් ඔයා password එක දන්නේ නැහැ නේ. ආ password එක දන්නේ නැති නිසා මෙතන ඔයාලා දැන් password එක ගහුවා කියමුක. ඔයාලට password එක මතක නැහැ. ඔයාලා මතක password එක ගහනවා. ඊට පස්සේ next කරනවා. ඊට පස්සේ password එක වැරදි කියලා කියනවනේ. ඔයාලා මොකද ඔයාලගේ password එක match වෙන්නේ නැහැ නේ. ඒ නිසා password එක වැරදි කියලා කියනවා. ඊට පස්සේ ඔයාලා මෙතන forget password කියලා තියෙන්නේ. අපි ආයෙ ඒකට යනවා. forget password ගියාම දැන් ඔයාලගෙන් අහනවා password එක මොකක්ද කියලා ආයෙ අහනවා. ඔයාලා දන්නා. ඊට පස්සේ try another way කියන එක click කරනවා. අපි ඒ කියන්නේ වෙනම ක්‍රමයකින් password එක ගන්න. හරි. ඊට පස්සේ මෙතෙන්දී if you trying to recover your account. මේක දැන් ඔයාගේ account එක recover කරගන්න යනනේ. ඒ නිසා මෙතනින් අපි yes කියන එක click කරනවා. ඊට පස්සේ දැන් මේ මෙතනින් මේව පෙන්වනවා
अकाउंट रिकवरी से चेक किया हुआवी नोवा 3i मम्मी यूज फोन का फोन एक यूज करने का मेक एक अभी दानवा ट्राई अनदर वे ඊට පස්සේ දැන් ඔයාලා මෙතෙන්දි පෙන්නනවා කෝඩ් එකක් ගන්න. ලේසිම ක්‍රමය තමයි ඒක. දැන් ඔයාලගේ Google එක account එකට දාලා තියෙන, ඒ කියන්නේ email account එකට දාලා තියෙන ෆෝන් නම්බර් එක. මගේ කලින් YouTube video එකේ තියෙනවා email එකක් හදාගන්නේ කොහොමද කියන එක සම්පූර්ණයෙන්ම. ඒකෙදි මම මේ account number එක දාන එක sorry මේ account එකට ෆෝන් නම්බර් එක දාන එක ගැන මම ඔයාලට පැහැදිලි කිරීමක් කරලා තියෙන එතෙන්දි. මේ වගේ අවස්ථාවලදී තමයි ඒක ගොඩක්ම වටින්නේ. දැන් ඔයාගෙන් අහද්දි ඔයා කෙලින්ම මෙතනින් ඔයාගේ ෆෝන් එකට ඒ කෝඩ් එක ගෙන්න ගන්න පුළුවන්. පාස්වර්ඩ් එක දන්නේ නැති වුණාම පාස්වර්ඩ් රිකවර් කරගන්න කෝඩ් එක ගෙන්න ගන්න පුළුවන්. ඒක සිකියුරිටි ඔප්ෂන් එකක් විදිහට තමයි ඒක තියෙන්නේ. නැත්තම් මොකද ඔයාගේ ඊමේල් එකට වෙන ඕන කෙනෙක්ට මේ ආකාරයට ලොග් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මම මෙතෙන්දි ඒ කෝඩ් එක පාස්වර්ඩ් එකට වෙනස් කරගන්න අවශ්‍ය කෝඩ් එක ටෙක්ස්ට් එකකින් හරි කෝල් එකකින් හරි ගෙන්න ගන්න පුළුවන්. මම මේක කෝල් එකක් කරදර නිසා මම මේක ටෙක්ස්ට් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ පොඩි වෙලාවකින් ඔයාගේ ෆෝන් එකට ඒ කෝඩ් එක එනවා. ඊට පස්සේ ඔයාලගේ කෝඩ් එක ආවම ඒක කෝඩ් එක තියෙන්නේ G කියලා ඩෑෂ් එකක් එක්ක තමයි නම්බර් එක තියෙන්නේ. ඔයාලට G එක ටයිප් වෙලානේ තියෙන්නේ. ඒ නිසා ඔයාලට කෙලින්ම ඒ පාස්වර්ඩ් එක විතරයි ගහන්න තියෙන්නේ. මම මේ විදිහට මගේ ෆෝන් එකට ආපු මැසේජ් එක මම ටයිප් කරනවා. එකල්ලා නෙක්ස්ට් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මෙතෙන්දී ඔයාලට අලුතෙන් පාස්වර්ඩ් එකක් හදාගන්න පුළුවන්. ඔයාලට අලුතෙන් පාස්වර්ඩ් එකක් හදාගන්න පුළුවන් මෙතෙන්දී. ඊට පස්සේ ඔයාලට මතක හිටින හොඳටම මතක හිටින පාස්වර්ඩ් එකක් ගන්නවා. දැන් මම මගේ පාස්වර්ඩ් එක ගන්නවා මෙතන. ඊට පස්සේ යටින් අහනවා ඒ පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරන්න කියලා. දැන් ඒ පාස්වර්ඩ් එකත් මම කන්ෆර්ම් කරනවා. ඒ කියන්නේ උඩ ගහපු පාස්වර්ඩ් එක ඒ ආකාරයටම යටින් ගහන්න ඕනේ. දැන් මම ඒක ගහනවා මෙතන. ඒ පාස්වර්ඩ් එක ගහලා මෙතෙන්දි තියෙනවා ස්කිප් කියලා තියෙනවා සේව් පාස්වර්ඩ් කියලා තියෙනවා. දැන් මං ගහපු පාස්වර්ඩ් එක මම මේක සේව් කරනවා. එතකොට මං උඩින් ගහපු පාස්වර්ඩ් එක වරද්දලා යටින් ගැහුවා නම් මේ විදිහට ඒක මැච් වෙන්නේ නැහැ කියලා error code එකක් දෙනවා. එතෙන්දී අපි හරියටම ගහන්න ඕනේ. දෙපාරක් පාස්වර්ඩ් එක අහන්නේ ඔයාලට ඒ පාස්වර්ඩ් එක හරියට මතක තියෙනවද කියලා බලන්න. දැන් මං හරියට ගහනවා පාස්වර්ඩ් එක. හරි. දැන් මොනවද මං පාස්වර්ඩ් එක ගැහුවා. එතෙන්දි දැන් ආය කියනවා create a new strong password. ඒ කියන්නේ දැන් මං ගහපු password එකේ characters අඩුයි නම් ඒක security එක අතින් මදි නම් එහෙම error එකක් දෙනවා. ඒ නිසා ඔයාලා password එකක් ගහද්දි අකුරු ඊට පස්සේ symbol එකක් ඊට පස්සේ ඉලක්කමක් එහෙම දාලා password එක ගහුවොත් තමයි ගොඩක් strong වෙන්නේ. දැන් මං ඒ විදිහට හරියාකාරව password එක ගහනවා. මම මේ විදිහට ඔයාලට password එක වෙනස් කරලා පෙන්නුවේ ඔයාලට එතකොට ඒකෙන් තේරෙනවා Google එකේ account එක කොච්චර safety ද කියලා. හරි. දැන් උඩ මම හරියාකාරව password එක ගහලා තියෙන්නේ. දැන් උඩ ගහපු password එක මම යටින් ගහලා දැන් ඔයාලට characters මම characters add කරලා ඉලක්කමක් දාලා ඒ විදිහට මම strong password එකක් තමයි දැන් හදලා තියෙන්නේ. දැන් ඒක save password කරනවා. ඊට පස්සේ ටික වෙලාවක් ඒ password එක match දෙකල process කරලා ඉවරලා මේ විදිහට ඔයාලගේ Google account එක, ඔයාලගේ email එක log වෙනවා. ඊට පස්සේ මම continue කරනවා. දැන් හරි. දැන් මෙතන උඩින් කෙලවරෙන් පෙන්වන්නේ. මෙතනින් පෙන්වනවා මගේ උඩ දකුණු පැත්තේ කෙලවරේ පෙන්වනවා අපි අර add කරපු තැන පෙන්වනවා අපේ account එක log වෙලා තියෙනවා. අපිට ඒක එතෙන්ට ගිහිල්ලා ඔයාලට මේ විදිහට පේනවා ඒ account එක add වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකට ගියාම ඔයාලා කෙලින්ම Google එක දැන් connect වෙලා ඉන්නේ. ඊට පස්සේ මෙතෙන්දි ඔයාලට මේ චූටි කොටු නමයක් තියෙන්නේ. එතෙන්දි ඔයාලට පෙන්නනවා ඔයාලගේ YouTube, Google search එක, Map, Play Store, Gmail, contact. ඒ කියන්නේ ඔයාලගේ email එක save කරගන්න පුළුවන් contact. ඒ හැමදේම විස්තරාත්මකව ඔයාලට පෙන්වනවා. ඔයාලට Google එකේ upload කරගන්න පුළුවන් photos.
ඒ ෆොටෝස් ඉඳන් ඒ හැම දෙයක්ම මේ ආකාරයෙන් පෙන්වීමක් කරනවා. එතකොට ඔයාලට ඒ විදිහට ඕන දෙයක් Google එකේ සේෆ්ටි විදිහට සේව් කරලා තියාගන්න පුළුවන්. හරි. මං හිතනවා අද මේ බලපු වීඩියෝ එක ඔයාලට පාස්වර්ඩ් එක රිකවර් කරගන්න පුළුවන් ආකාරයෙන් පහසු වෙන්න ඇති කියලා. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් YouTube channel එකේ මේ වීඩියෝ එකට යටින් තියෙන කමෙන්ට් කියලා තීරුවක්. ඒ තීරුව ඔයාලගේ ප්‍රශ්න කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට මම ඔයාලට ඒකට විසඳුමක් ලබලා දෙන්නම්. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් යටින් තියෙන subscribe button එක click කරලා subscribe කරන්න. ඊට පස්සේ ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලගේ ඔයාලට ඒ වීඩියෝ එක නැරඹීමට අවශ්‍ය නම් අයිනෙන් තියෙන bell icon එක. ඒ bell icon එක click කරන්න. මේ වගේ වැදගත් දෙයක් ඔයාලගේ යාළුවන්ටත් බලන්න අවශ්‍ය වෙයි කියලා හිතනවා නම් ඔයාලා මේක ඔයාලගේ යාළුවන් අතරේ share කරලා බෙදා හරින්න. එහෙනම් මගේ වීඩියෝ එකට සහභාගී වෙන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ස්තුතියි. Thank you.